වෙලාවෙ මැතිවරණය තිබ්බොත් අද හෝ හෙට හෝ මාසිකින් හෝ අමාරකින් හෝ විපක්ෂය දන්නෝ ඒගොල්ලන්ට ඉතා බරපතල පරාජයකට යන්නේ. ඒ නිසා බරපතල පරාජයක් වළක්වා ගන්න අඩු ගන්න මේක ටිකක් එහාට පුළුවන් තරම් තල්ලු කරගන්න පුළුවන් නම් ඒ සඳහා තමයි එය වෑයම් කරන්නේ. ඒක ඉතා කාටත් පැහැදිලි. ඕක නිකම් මේ කොරෝනා ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නැත්නම් ජනයාගේ මරණය ගැන තිබෙන්නව කැක්කුමක් නෙමෙයි. තමන්ගේ පරාජය ගැන තියෙන බය. යම් යම් කටයුතු කරගෙන යනකොට වසංගත රෝග තත්ත්වයක් ඇතිදී මහ ජනයාට අසීරුතාවයක් නැති වුණා. ඒ අසීරුතාවයක් නැතිවීම නිසා මහ ජනයා ඒ විශ්වාසය තමන්ට ගසා ගන්න පුළුවන් කියලා විපක්ෂය හිතනවා. ඒ නිසායි ඒගොල්ලෝ කල්පනා කරන්නේ මහ ජනයා අමාරුකම් දරාගෙන යන්නේ. වැටුප් නැ සමහර තැන්වල වැටුප් අඩු කළා. සමහර තැන්වල රැකියාවල් නැති වෙලා මේ තත්වය මිනිසුන්ට අමාරු තත්වයක් නේ. මේ අමාරු තත්වය තමන්ට ගසා ගන්න පුළුවන් කියලා විපක්ෂය කල්පනා කරනවා. මැතිවරණය ටිකක් තව එහාට යන තරම. මම හිතන්නේ මැතිවරණයට පෙර අල්ලස් දූෂණ ගැන යම් සැකයකට භාජනය වී තියෙන පුද්ගලයන් ගැන පරීක්ෂණ ඉවර කරන්න ඕන මැතිවරණයට පෙර පුළුවන්. පරීක්ෂණ ඉවර කළා අල්ලස් දූෂණ කොමිෂම නිගමනයකට එන්න ඕන. මේ මේ ආයත විරුද්ධව නඩු දාන්න. නඩු දමන්නත් ඕන. ඒක ප්‍රසිද්ධියටපත් කරන්නත් ඕන. එතකොට මහජනයාට තමන්ගේ ඡන්දය දෙන ආකාරය තීන්දුව කරගන්න පුළුවන්. මේක පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව විය යුතුයි. මේ මොහොතේ මැතිවරණයක් අත්‍යවශ්‍යයි කියන්නේ හේතුවක් තියෙන්නේ නීතිය ගන්න. මේ රටේ අනාගතයේ මේ අද අපි මුණ දෙන ලෝක පරිමාණ වසංගත තත්ත්වයේ යටතේ අපි මේ රටේ හදාගත යුතු නීති රීති සම්පාදනය කරගෙන අපේ බහුතරයක් ඇති පාර්ලිමේන්තුවක් හදාගන්න. අපිට බහුතරයක් නැති පාර්ලිමේන්තුවකින් අපට ඕන නීතිය ගන්න බෑ. මේකේ බලය තියෙන්නේ මැතිවරණ කොමිෂමට. අපිට නෙමෙයි. මේ නිතරම හිතනවා ඒ මැතිවරණේ තියන්න දඟලන්නේ අපි කියලා. නෑ. අපි මැතිවරණ කොමිෂම ඒ වැඩි බාර අරගෙන තියෙන්නේ. මම මුලින් කිව්වා වගේ. දැන් මැතිවරණ කොමිෂම දෙන්න දෙන එකට අපි ලෑස්ති වෙනවා. ජූනි මිස්ටේ කියලා දැම්මා. ඒකනේ අපි ලෑස්ති වෙනවා. මේ මැතිවරණ කොමිෂමෙන් අහන්න ඕන. එළ ඒක දැන් මෙයි කියලා.